සියලු දෙනාට සුබෝ දැසනම් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ 2024 මහමැතිවරණය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් ආරම්භ වෙනවා. මේ සඳහා සම්බන්ධ වෙනවා RMAL රත්නායක මැතිතුමා, සභාපතිතුමා මැතිවරණ කොමිෂන් සභාවේ, ඒ වගේම MAPC පෙරේරා මහතා සමාජික මැතිවරණ කොමිෂන් සභාව, ඒ වගේම AM ෆයිස් මහතා සමාජික මැතිවරණ කොමිෂන් සභාව, ඒ වගේම ඒ ෂම්මුගදාශන් මෙනවිය සමාජික මැතිවරණ කොමිෂන් සභාව, ඒ වගේම මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා සමාජික මැතිවරණ කොමිෂන් සභාව, සමන්ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති නීතිච නිහල් තල්දුව මැතිතුමා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා. මේ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පිළිගන්නවා. ඒ වගේම තමයි මේ වැඩසටහන සජීවීව ආවරණය කරන්නට මෙතනට පැමිණි ජනමාධ්‍ය හිතවතුන් සියලුම ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් සම්බන්ධ වන නියෝජිත මහත්මීන් සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එම පිළිගන්න ගමන් මැතිවරණ කොමසාරිස් තුමා ප්‍රමුඛ ඒ කණ්ඩායමට අපේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා. විශේෂයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අනිකුත් සියලු රජයේ ආයතනයක ඉතාමත්ම සහයෝගයෙන් පසුගිය කාලයේ කටයුතු මෙහෙවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාට අවස්ථාව ලබා දෙනවා මාධ්‍ය හමුවේ ඉදිරි කටයුතු මෙහෙවීම සඳහා. අනෙවරෙකුම් காலை வணக்கம். 2024 பாராளுமன்ற பொது தேர்தல் தொடர்பாக ஊடகங்களை அறிவுறுத்துகின்ற ஒரு ஊடகவியலாளர் மாநாட்டிலே நாம் விட்டிருக்கின்றோம். இந்த ஊடகவியலாளர் மாநாட்டிலே கலந்து சிறப்பிக்கின்றார்கள் தேர்தல் ஆணையத்தினுடைய தவிசாளர் RMAL ரத்நாயக் அவர்கள், அதனுடைய அங்கத்தவர்களான MAPC பெரியரா அவர்கள், அதை போன்று AM பாய்ஸ் அவர்கள், அதை போன்று ஏ சண்முகநாதன் அவர்கள், பேராசிரியர் DMSS லக்ஷ்மண் திசாநாயக் ஆகியோர், அதேபோன்று தேர்தல் ஆணையாளர் நாயகம் சமன்ஸ்ரீ ரத்நாயக் அவர்கள், அதேபோன்று போலீஸ் ஊடக பேச்சாளர் பிரதி போலீஸ் மா அதிபர் சட்டத்தரணி நிஹால் தல்து அவர்கள் மற்றும் அரசாங்க தகவல் திணைக்கள பணிப்பாளர் நாயகம் ஹர்ஷபண்டார் ஆகியோரும் இணைந்திருக்கின்றார்கள். அந்த அடிப்படையிலே 2024 பொதுத் தேர்தல் தொடர்பான தெளிவுரையை வழங்குவதற்காக நாம் அன்போடு அழைப்பது தேர்தல் ஆணைக்குழுடைய தவிசாளர் RMAL ரத்நாயக் அவர்களை அன்போடு அழைக்கின்றோம். සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි සියලුම දෙනාගෙනුත් මැතිවරණ කොමිෂන් සභාවේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාගෙනුත් අවසරයි. අපි බලාපොරොත්තු වෙන්නේ තව දින දෙකකින් පැවැත්වෙන 2024 පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා විශේෂ වන කරුණු කිහිපයක්, විශේෂයෙන්ම ඡන්දදායකයින්ට, අපේක්ෂකයින්ට, ඡන්ද රාජකාරීවලට යන නියදාරින්ට අදාළ වන විශේෂ කරුණු කීපයක් පැහැදිලි කර දීමටයි මේ අවස්ථාව ලබා ගත්තේ. මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලබා ඇති සියලුම නියදාරීන් තමාට නියමිත දිනේදී නියමිත ස්ථානයට අනිවාර්යයෙන්ම වාර්තා කිරීම සිදු කළ යුතු වෙනවා. ඒ පත්වීම් වෙනස් කරන්නට හෝ අවලංගු කිරීමට කිසිම හැකියාවක් නැහැ. රාජකාරියට සහභාගී නොවීම දඬුවම් ලැබිය හැකි වරදක්. මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකින්ට තවදුරටත් තමාට ලියුම් බෙදෙන තැපැල් කාර්යාලයෙන් ඒ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගන්නට පුළුවන්. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසෙමිනුත් ඒ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කරන්න පුළුවන්. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්දය දැන්වීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුණත් වලංගු හැඳුනුම් පතක් ඔබ අතේ තියෙනවා නම් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තියෙනවා. මම මතක් කරන්න කැමති ඡන්ද පොලට යන විට ඔබ රැගෙන ආ යුතු වලංගු අනන්‍යතා ලේඛන මොනවද කියන එක. ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරලා තියෙන తాවකාලික හැඳුනුම්පත, ඒ වගේම මේ එකක්වත් නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරපු తాවකාලික හැඳුනුම්පත ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්.
මේන් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යාම අවශ්‍ය වෙනවා. ඒ වගේම අපහැදිලි හැඳුනුම්පත්, කාර්යාලීය හැඳුනුම්පත්, ඒ වගේම ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ආයුධුම්පත වෙනුවෙන් නිකුත් කළ කුවිතාංශ ආදී කිසිවක් මේ සඳහා වළංගු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතයේ සම්පූර්ණයෙන්ම තහනම්, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ඒ වගේම අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර ගණන් කිරීමේ හෝ ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්. එවැනි අවස්ථා උද්ගත වුණොත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂකාංශ විසින් අවශ්‍ය කටයුතු කරනවා ඇති. ඒ වගේම ඡන්ද විමසීම් දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක දුර ප්‍රමාණයක් ඇතුළත මාමේ කියන කිසිදු ක්‍රියාවක් සිදු කිරීම තහනම්, විශේෂයෙන්ම ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගේ ඡන්දය ඉල්ලීම, යම් නිශ්චිත දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙක් දැනුවත් කිරීම, ඒ වගේම යම් ඡන්ද පත්‍රිකාවක්, අත්පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායාරූපයක්, එසේ නැත්නම් එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වෙන්කර ඇති ලකුණක් ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි, සියලුම ඡන්ද පෙට්ටිවල මුද්‍රිත අංකයක් සටහන් කරලා තියෙනවා. ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථානයේ ඒ අංකය සටහන් කරගන්නවා නිකුත් කරනකොට. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයේදීත් ඒ අංකයේ නිවැරදිද කියන එක පරීක්ෂා කරනවා. ඒ වගේම සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඒ දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම්වලින් බලය පවරපු නියෝජිතයන් දෙදෙනෙකුට රැඳි සිටින්න අවසර දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමෙන් පස්සේ ඡන්ද විමසීම අවසන් වෙලා ඒ ඡන්ද පෙට්ටි නැවත පොලිතින් කවරයක බහා නැවත වතාවක් මුද්‍රා තියෙනවා. ඒ වගේම ඡන්ද විමසීම ආරම්භ කරන්න කලින් ඡන්ද පෙට්ටි නිලධාරීන් මුද්‍රා තබන අවස්ථාවේ ඒ ස්ථානයේ රැඳී සිටින බලේලත් නියෝජිතයන්ටත් තමන්ගේ මුද්‍රාවලින් ඒ ඡන්ද පොලේදී ඒ ඡන්ද පෙට්ටිය මුද්‍රා තියන්න පුළුවන්. කිසිම කෙනෙකුට සැකයක් තබා ගන්න අවශ්‍ය නැහැ ඒ ඡන්ද පෙට්ටි පිළිබඳව. ඒ ඡන්ද පෙට්ටි නිවැරදිව පරීක්ෂා කළා, ඒවා හිස් බව ඡන්ද පොලේදී ඒ අදාළ නියෝජිතින් සහ නිලධාරින්ට පෙන්වලා තමයි ඡන්ද විමසීම ආරම්භ කරන්නේ. ඡන්ද පොලේදී නිවැරදිව ඡන්දේ භාවිතා කරන ආකාරය පිළිබඳවත් මම මතක් කරන්න කැමතියි. මේ මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව ආකාර දෙකයි. මොනරාගල පොළොන්නරුව කෑගල දිස්ත්‍රික්ක සඳහා තනි පීලියකින් යුත් ඡන්ද පත්‍රිකාවක්, අනික් මැතිවරණ කොට්ටාස 19 සඳහා පීලි දෙකකින් යුත් ඡන්ද පත්‍රිකාවක් භාවිතා වෙන්නේ. යම් ඡන්දදායකයෙකුට තමන් කැමති දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ ඉදිරියෙන් කතර සලකුණ යෙදීමෙන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ තියෙන මනාප අංක සහිත කොටු මනාප දැක්වීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ එක් මනාපයක් දීමට අදහස් කරන්නේ නම් එක් මනාප අංකයක් මත කතරේ යොදන්න ඕනේ. මනාප දෙකක් දීමට අදහස් කරන්නේ නම් පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමට කතරේ යොදා ඊට පහළින් තියෙන මනාප කොටසේ කතර දෙකක් මත කතර දෙකක් අංක දෙකක් මත. ඊළඟට මනාප තුනක් උපරිම වශයෙන් දෙන්න පුළුවන් ඒ පහළ කොටසේ කතර ලකුණු මත ඒ අදාළ අංක තුන ලකුණු කරන්න පුළුවන්. ඡන්ද විමසීම අවසන් කිරීමේදී ඡන්ද පෙට්ටිය මුද්‍රා තබන අවස්ථාවේ නියෝජිතයන්ට තමන්ගේ මුද්‍රාවන් එහි තැබීමට අවකාශ තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකින් ලබාගත් අවසරයක් මත දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් කීප දෙනෙකුට වාහනයකින් ඡන්ද පෙට්ටිය ගෙනියන වාහනේ පිටුපසින් යන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමට පෙර සියලුම නියෝජිතයන්ට ඡන්ද මධ්‍යස්ථානයේදී අදාළ නියෝජිතයා තබන ලද මුද්‍රා පරීක්ෂා කර බලන්නට අවස්ථාව තියෙනවා. සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම එක් එක් පිළිගත් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නියෝජිතයන් 5 දෙනෙකුටත් ඒ වගේම තැපැ ඡන්ද මධ්‍යස්ථානයක නියෝජිතයන් 2 දෙනෙකුටත් රැඳී සිටීමට අවකාශය තියෙනවා. ඒ නියෝජිතයන්ට ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන්න පුළුවන්
ගණන්කිරීම අවසානයේ ප්‍රතිපල ලේඛනයේ පිටපතකුත් ගණන්කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කරනවා. ඕනෑම නියෝජිතයෙකුට පැමිණිලක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ප්‍රධාන ගණන්කිරීමේ දාරී විමසන්න පුළුවන්. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට චන්ද විමසීම් දිනේ දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වෙන්නේ මේ කාල සීමාව තුළ කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් ප්‍රචාර කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම්. විශේෂයෙන්ම මේ ස්ථානයේ ජනමාධ්‍ය ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සිටින නිසා මතක් කරන්නට කැමැති කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයක කිසිදු පිළිගත් දේශපාලන පක්ෂයක හෝ සුවඳින කණ්ඩායමක අපේක්ෂකයෙක් අගතියට පත්වෙන හෝ ප්‍රවර්ධනය කරන කිසිවක් මේ කාල සීමාව තුළ ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ. ඊයේ දිනේ පවත්වන ලද ප්‍රචාරක රැස්වීම පිළිබඳ වාර්තා අද දිනේ එක් ප්‍රවෘත්ති ප්‍රකාශයකින් පමණක් වාර්තා කරන්න අපි අවසර දීලා තියෙනවා. විශේෂයෙන්ම මේක මතක් කරන්න කැමතියි, පසුගිය දින කීපය තුළ සමහර මාධ්‍ය නාලිකාවලට අපට විශේෂයෙන්ම ලිඛිතව හා වාචිකව දැනුම් දෙන්න සිදු වුණා සමහර කටයුතු සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මතක් කරන්න කැමති ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වෙන ටෙලි නාට්‍යයක්, ඒ වගේම චිත්‍රපටයක් මේ කාල සීමාව තුළ ප්‍රසිද්ධිය කරන්නට විකාශනය කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අපේක්ෂකයන් දැනට ඡන්ද කොට්ටාස මට්ටමින් පිහිටුවා තියෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත් කරන්න ඕනේ. ඒවා ඉවත් කරලා නැත්නම් අපේක්ෂක ඉවත් කරගන්න නැත්නම් පොලිසිය විසින් ඒවා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. හෙට දිනේ සිට විවෘතව තියන්න පුළුවන් වෙන්නේ එක් එක් දේශපාලන පක්ෂ හෝ සුවාධින කණ්ඩායම් වෙනුවෙන් මැතිවරණ කොට්ටාසයටම එක කාර්යාලයක් සහ අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ කොට්ටාසයටම එක කාර්යාලයක් පමණයි. ඒ වගේම පිළිගත් දේශපාලන පක්ෂ හෝ සුවාධින කණ්ඩායම් වල අපේක්ෂකයන්ගේ නිවස් කාර්යාලය හැටියට තබා ගන්නට පුළුවන්. නමුත් ඒ සියල්ලේම තියෙන සැරසිලි ඉවත් කරලා සබඳ අවශ්‍යයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකීන්ට ආයතන සංග්‍රහය අනුව අවම වශයෙන් පැය 4ක කාල සීමාවක් ඇතුළුව ඒ අදාළ පුද්ගලයාට ඡන්දය ප්‍රකාශ කරන්නට යන්න තියෙන දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මේ දක්වන ආකාරයෙන් ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම කළ යුතුයි. කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40ක් හෝ කිලෝමීටර් 100ක් අතර එක දින එකක්, කිලෝමීටර් 100ත් කිලෝමීටර් 150ත් අතර දින එකමාරක්, කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්. ඒ වගේම ඊට දුර බැහැර ඡන්දපොළ පිහිටා තිබෙනවා නම් ඊට අනුකූලව නිවාඩු ලබා දීම අවශ්‍ය වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල මේ දින දෙක නිවාඩු ලබා දීලා තියෙන දැනට. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලවලට සහ ශිෂ්‍යයන්ටත්, ඇඟලුම් කම්හල ඇතුළු අනිකුත් සියලුම පෞද්ගලික ආයතනවල සේවකීන්ටත් ඉහත සඳහන් කළ පරිදි නිවාඩු ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට ආරම්භ කිරීමට විධිවිධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වෙනි දින ඒ ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7:15ට පමණ නිලධාරීන් සම්පූර්ණ විට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ගණන් කිරීම අවසානයේදී ඒ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා. ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කිරීමට මම අදහස් කරනවා. ඡන්ද ගණන් කිරීම අදියර 3ක් යර්ථයේ සිදු වෙන්නේ. පළමුවෙන්ම එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම කරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ සුවාධින කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒත් එක්කම ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ සුවාධින කණ්ඩායම් වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ සහ සුවාධින කණ්ඩායම් වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ සුවාධින කණ්ඩායම් වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ලබා ගන්න ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව
mantri dure sandaha tora patra ganima sidukarna. Chanda pradesa pratipaleha district pratipale prakasa karanne eva metivarna mahalekan karyalayen navata parisha kirimen pasuwa anumata kirimen pasuwai. Pratipala laba dena turu ivasimen katayutu karana lesa sielu denagenma illa sitinawa. Visheshayenma illa sitinne chanda yumasim dineedi chandaya prakasa kirimen pasuwa saha chanda ganan kirima siduwana avasthave niveswala randi sitna lesai. Kisime hetuwak nisa niveswalin baharawa chanda madhyasthana asala ho maha margaye randi nositena lesa sielu denagenma illa sitinawa. Visheshayenma rupawahini yantra ho visala tira yodagena janathawa ekrasvi rupawahiniyen pratipala rupawahini wedasathahan narambima e vagema pratipala vikasane wana avasthawala ratinya pattu karimin ekarasi wima nitiyata anuwa sampurnayenma danduwan labe haki waradak e ekrasvim ayutu janarasi waradata ganna nisa arasakansa magin visruwa harimata ho evani kandayan attanangoda ganimata hakiyawa tiben nisa ඉවැනි කටයුතු වලින් වැළකී සිටින ලෙස සියලුම මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. චන්දපොලක යම් කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම චන්දපොලේ චන්ද විමසීම ශූන්‍ය කිරීමට මැතිවරණ කොමිසම සභාව කටයුතු කරනවා. විශේෂයෙන්ම නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂකංශවලට උපදෙස් දී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. ඒ වගේම ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවිය හැකි පරිදි ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙනවා විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඡන්දේ පාවිච්චි කිරීමෙන් පසුව නිවසේ රැඳී සිටින ලෙසයි ඔබේ නිවසේ තිබෙන රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් ප්‍රතිඵල අහන්න ප්‍රතිඵල බලන්න ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය කිසිදු ගැටලුවකින් තොරව නිවැරදිව ගණන් කොට ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමේ වගකීම මැතිවරණ කොමිසම සභාව බාර ගන්නවා මැතිවරණ කොමිසම් සභාවේ සඳහා බැඳී සිටිනවා කොමිසම කෙරෙහි විශ්වාසය තබන්න ආරක්ෂකංශ කෙරෙහි විශ්වාසය තබන්න ඡන්ද ගණන් කොට අවසන් වී ප්‍රතිඵල ලබා දෙන තුරු කට කතා වලට පොරු ප්‍රචාර වලට නොරැවටි නිදහසේ නිවෙස් වලට වී කාලය ගත කරන ලෙස නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටිනවා ඡන්දය ඔබේ අයිතියයි ඔබේ බලයයි කරුණාකර ඒ වටිනා අයිතිය පාවිච්චි කරන්න 14 වෙනි දින හැකිතරම් වේලාසනින් ඡන්ද පොලට ගොස් ඔබේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්න. ස්තුතියි. මේ ළඟට සභාපතිතුමා සිදු කළ අදහස් දැක්වීම දෙමළ බසින් පරිවර්තනය කිරීම රෂීන් මහත්මයා විසින් සිද්ධ කරා. එතුමට ස්තුතිවන්ත වෙනවා. මේ ළඟට අපි අවස්ථාව ලබා දෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දුවම එතුමාට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පැහැදිලි කිරීම සඳහා මැතිවරණ කටයුතු වලදී. ස්තුතිය අධ්‍යක්ෂ ජනරාල්තුමනි. පසුගිය දින කිහිපයේ තුල මම පොලිසිය සම්බන්ධව සහ අපි පසුගිය කාල සීමාව තුළ කරන ලද කාර්යභාරය පිළිබඳව වෙනම මාධ්‍ය හමු පවත්වලා මා විසින් දැනුම් දුන්නා. ඒ නිසා අද දවසේ දීර්ඝ ලෙස නැවත ඒ විස්තර කරන්නට සූදානම් වෙන්නේ නැහැ. විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාවට වැඩිපුර අවස්ථාව ලබා දීම සඳහා. නමුත් මා විශේෂයෙන්ම කියන්නට ඕන පසුගිය කාල සීමාව තුළ මෙරටේ සාමාන්‍යයෙන් අපි දන්නවා මහ මැතිවරණයකදී දිවයිනේ විවිධ ප්‍රදේශවල විටින් විට මේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ විවිධ ක්‍රියාවන් සිද්ධ වෙනවා. නමුත් මෙවර මේ පසුගිය කාල සීමාව තුළ එවැනි තත්ත්වයක් අපිට නිරීක්ෂණය වුණේ නැහැ. පසුගිය කාල සීමාව තුළම අපිට ලැබිලා තියෙන්නේ සමස්ත පැමිණිලි 496ක් පොලිසියට. එවයින් අපරාධමය පැමිණිලි තියෙන්නේ 66ක් පමණයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 430ක් වාර්තා වෙනවා. ඒ වගේම පුද්ගලයන් අපි අත්අඩංගුවට ගන්නවා 478 දෙනෙක්. මේ අතරතුර සියලුම පක්ෂවලට අයිති රජයේ සහ වෙනත් පක්ෂවල සියලුම අපේක්ෂකයන් 14 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ආධාරකරුවන් 464 දෙනෙක් ඉන්නවා. වාහනත් 116ක් අත්අඩංගුවට ගන්නවා. මේ 116 තුල තියෙන්නේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික වාහන. ඉතින් ඒ නිසා ඔබට තේරුම් ගන්නවා ඇති මේ පසුගිය කාල සීමාව තුළ ලැබූ පැමිණිලි සංඛ්‍යාව සහ මේ මහමැතිවරණයකදී ඉදිරි තිබෙන මේ තත්ත්වයත් එක්ක සාමකාමී වාතාවරණයක් තුළ යම් මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වුණා කියන කාරණය කෙසේ වෙතත් අපි ඉදිරි දින කීපය තුළ මේ පවතින නිහඬ කාලය මැතිවරණ හෙට දිනේදීත් ඒ වගේම මැතිවරණය පැවැත්වෙන දිනේදීත්
in pasuat visheshayen paschat metivarna kala simawa tula metivarnaya prakashaya metivarna pratipala metivarna komisan sabawa magin prakashayata pat kala in pasu ethiwena satiyaka kala simawa tula gamshasuke anka 1 darna parliamentu metivarna panate sadahana akarayata paschat kala simawa tula neethiya itama tadin kriyaatmaka kirima sadaha awashya siyalu upades siyaluma polis thana walata laba dilla tiyenawa weda balana polis patthuma wisin metivarnaya sambandhayen api samasthayak widiyata gaththama polis niladariyin rijuwa 64000k vithara sambandha wenawa e wageema api wakrawa gattot dala washayen 70000k vithara ekathuwak e kiyanne tawat api 6000k vithara porutu sewa rajakari wala tabala tiyenawa meeta amatharawa yudha hamudawa porutu sewa rajakari wala yodala tiyenawa polis thana wala 10000kata asanna sankhyawak awashyathawayak unoth kandawima sadaha e wageema vishesha marmasthana wala arakshawa sadaha polis niladarin e sthana walin laba ganeema sadaha yudha hamudana niladarin api yodola tiyenawa e sthana walata e adala amaatyansha wala saakatcha karagat paridi arakshaka amaatyansha saha maajana arakshaka amaatyanshe ita amatharawa civil arakshaka balaka niladarunoth api 11000kata wedi sankhyawak yodonawa visheshayen jangama sanchara sadaha ithin me aakarayata divina purama arakshawa sadaha awashya karana weda piliwella me wana vita api kriyaatmaka karanawa meeta amatharawa api illa sirinne me metivarna dineedi mahajanathawage hasirima api apeeksha karanawa nidahasa sadharana metivarnayak pavaththima sadaha u hasirimak mokada metivarnaya pavaththima sadaha neethiyak tiyenawa e neethiya wageema metivarna commission sabawa magin witing vita awashya upamanayan nikut karala tiyenawa menna meewa anuwa tamai polisiya kriyaatmaka wenne meewa pilibandawa pasugiya kala simawa tulama apeekshakayan aadhara karuwan silusana siludenama danuwat karala tiyenawa e danuwat kirima tula api apeeksha karanawa me neethi virodhi kriyawala yedena ekak naha kiyala mokada එහෙම යෙදුනොත් අපිට සිද්ධ වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න ඒ තරහතරම නොබලා ඔබ දන්නවා මැතිවරණ පනත අනුව මේ නීතිය ක්‍රියාත්මක කරාම විශේෂයෙන්ම වැරදි සම්බන්ධයෙන් ඒ වගේම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ පනතේ තියෙන වගන්ති අනුව නඩු පැවරීමක් සිදු කරොත් සමහර වැරදි සම්බන්ධව මහේත්‍රාත් අධිකරණයේ නඩු විභාග කළා දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා සමහර වැරදි සඳහා නීතිපතිතුමාගේ අවසරය අනුමැතිය මත නඩු පැවරීම සිදු කළ යුතු වෙනවා ඒ වගේම මහා අධිකරණයේ විසින් නඩු විභාග කිරීම සිදු කළ යුතු වෙනවා ඉතින් එවැනි නඩු විභාගයකදී යම් කිසි ආකාරයකට පුද්ගලයෙක් වරදකරයෙක් වුණත් ඒ වගන්තිවල තියෙන ඒ චෝදනාව අනුව වසර 3ක කාලයක් සමාන අවස්ථාවලදී ඡන්දය පාවිච්චි කිරීම හෝ ඡන්ද හිමියෙක් විදිහට ලියාපදිංචි වීම ලියාපදිංචියට නොහැකි වෙනවා ඒ වගේම සමහර වගන්තිවල තියෙන වැරදි සම්බන්ධය වසර 7ක් දක්වා කාල සීමාව තුළ ඡන්ද හිමියෙක් විදිහට ලියාපදිංචි වීම ඒ වගේම සම්පූර්ණයෙන්ම ඒ ඡන්දයකට ඉදිරිපත් වීම වැනි දේවල් කිරීමට නොහැකි වෙනවා ඒ විතරක් නෙවෙයි යම් කිසි ආකාරයකට ඒ වරද සඳහා සම්බන්ධ වුණොත් අපේක්ෂකයෙක් යම් කිසි විදිහකට ඔහු තේරීපත් වෙලා තිබුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඒ අධිකරණයේ වරදකරුවෙක් බවට පත් වුණොත් ඔහුගේ පාර්ලිමේන්තුවේ ඒ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරීපත් වීම පවා අහෝසි වෙනවා ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අපි නීතිය ක්‍රියාත්මක කරනවා කරුණාකරලා මේ සෑම දෙනාම මේ පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතු වෙනවා දැන් මැතිවරණ දිනේදී අපි දකින දෙයක් තමයි මේ වාහන වලින් මේ ඡන්ද ඡන්ද දායකයන් ප්‍රවාහණය කිරීම වැනි කරුණු ඡන්ද දායකයන් ප්‍රවාහණය කළ හැක්කේ ඡන්ද මස්ථානයකට අදාළ තේරීම් බාර නිලධාරියා නැත්නම් ඒ ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් දෙන අනුමැතිය පරිදි අවසරලත් වාහනයක පමණයි ඒකට යම් කිසි හේතු දක්වලා අවසර ලබා ගත යුතු වෙනවා ඒ අවසර ලබාගත් වාහනයකට පමණයි ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු විය හැක්කේ සහ යම් රෝගී තත්ත්වයක් තියෙන පුද්ගලයෙක් නැත්නම් වයස නිසා යම් හේතුවක් තියෙන පුද්ගලයෙක් එම ඡන්ද මධ්‍යස්ථානයකට කැඳවාගෙන යා හැකේ එසේ නොමැතිව යම් කිසි පුද්ගලයෙක් බස් රථයක් වෙන්නට පුළුවන් වෙනත් වාහනයක් වෙන්නට පුළුවන් පවුලේ තමාගේ මව පියා දරුවන් ඒ තමන්ගේ වාහනේ ගමන් කිරීම ප්‍රශ්නයක් නැහැ නමුත් යම් කිසි ඉදිරියකට සංවිධානය කරලා ඒ සමහරලාට පෞද්ගලික බස් රථයක් වෙන්නට පුළුවන් එතරම් එය වෙනත් රජයට අයත් ආයතනයක බස් රථයක් වෙන්නට පුළුවන් එවැනි කාරණා සම්බන්ධව සංවිධානය කළා මහජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා
ප්‍රවාහණය කිරීම ප්‍රවාහණය කිරීම සම්බන්ධයෙන් අපි ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා ඒ නිසා එවැනි ක්‍රියා සඳහා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ මෙවැනි කාරණාවලට සූදානම් වෙන්නට එපා රියදුරන්ට ඒ බස් රථයේ සංවිධානය කරමින් ගමන් ගන්න අයට ඒ විතරක් නෙවෙයි බස් රථ හිමියන්ට මේ සංවිධානය කරන්නන්ට සියලු දෙනාට මේ රිහිව මිට අදාළ නඩු පැවරීම් සිදු කරනවා. ඒ නඩු පැවරීම් සිදු කරාට පස්සේ ඒ අදාළ චෝදනා යටතේ අධිකරණයේ නඩුවක් පැවරුණාට පස්සේ මම කලින් සඳහන් කරේ ඊට ඒ සම්බන්ධයෙන් දඬුවමක් ලැබුණාට පස්සේ ඇතිවන ප්‍රතිඵලය. මේ දඬුවම ආරක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ දඩ ගැසීම් කියන දඬුවම් තියෙනවා. ඒ අමතරව තමයි මම කලින් සඳහන් කර ක්‍රියාමාර්ග ගැනෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපි මේ කාරණය දැනුම් දෙනවා. ඊට අමතරව මේ ස්ථානවලට ඡන්ද මධ්‍යස්ථානවලට එන්නට එපා ඒ ඡන්දය ප්‍රකාශ කරන්න ආපු මහ ජනතාවට ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යෙදලා ඉන්න පොලිස් නිලධාරීන්ට බාධා කරන විදිහට ඒ තැන්වලට ඒ කාර්ය කරගෙන යන්නට බාධා වෙන විදිහට මොකද උදේ 7 සිට හවස 4 දක්වා වූ කෙටි කාලයක් තමයි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව තියෙන ඡන්දදායකයෙකුට ඒ කාල සීමාවේදී ඒ සෑම විනාඩියක්ම ඒ අවස්ථාවේ වටිනවා ඒ නිසා අනවශ්‍ය පුද්ගලයෙක් සමහරට අධික ලෙස තමව පාලනය කරගත නොහැකි ලෙස වීමත්ව ගිය පුද්ගලයෙක් මේ ස්ථානයට ගිහිල්ලා යම් යම් කලබැගෑනි ඇති කරන්නට පුළුවන් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා සාමාන්‍යයෙන් නීතියට එහා ගිහිල්ලා මැතිවරණ නීතිය අපි ඔවුන්ට රෙහිව යොදා ගැනීමට කටයුතු කරනවා ඒ නිසා එවැනි අවස්ථාවල් උදා කර ගන්නට එපා ඒ වගේම මැති ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයකට ඔබට රැගෙන යා හැකි ඔබගේ අනන්‍යතාවය සඳහන් කරන හැඳුනුම්පතක් පමණයි ඊට අමතරව නිල ඡන්ද පත්‍රිකාව රැගෙන යාමේ හැකියාව තියෙනවා ඊට අමතරව ඔබ අනවශ්‍ය දේවල් මේ ඡන්ද මධ්‍යස්ථානයේ රැගෙන යන්න එපා ගිය වරත් අපි සෑහෙන අපි උපදෙස් දුන්නා ඒ දීලා තිබියදී යම් යම් අය පරීක්ෂා කිරීම වලදී ඔවුන්ගේ මේ බෑගයන් වල තිබුණා සමහර වෙලාවට අපි ආධාරකරුවන් විදිහට පසුගිය දින කීපයේ වැඩ කළා ඒ වගේ අත්පත්‍රිකා වගේ දේවල් Taman නොදනුවත් මේ බෑගයන් තුල රඳවාගෙන ඡන්ද දාන දවසට උදෑසනයි මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා අපි වාගේ පරීක්ෂා කරනකොට එවැනි දේවල් ඒ බෑගය තුල තිබුණොත් ඔබ අත්අඩංගුවටපත් වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම ඡන්ද මධ්‍යස්ථානයක් අවට එවැනි බෙදාහැරීම් ප්‍රචාරණය කිරීම මේ සියල්ල සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. මැතිවරණ කාර්යාලයක්වත් පවත්වාගෙන යන්නට බෑ. ඒ ඡන්ද මීටර 500ක සීමාව තුළ. ඒ නිසා ඡන්ද මධ්‍යස්ථානයක් අවට මෙවැනි ප්‍රචාරක කටයුතු කරන්නට එපා. පොලිස් නිලධාරීන්ට සම්පූර්ණ උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. අපි ජංගම සංචාර මේ ප්‍රදේශ ආවරණ විදියට ආවරණය වන විදිහට ක්‍රියාත්මක කරනවා ඒ නිසා ඔවුන්ට සහාය ලබා දීම අවශ්‍යයි අපි අපේක්ෂා කරන්නේ මෙන්න මේ සහාය ඒ වගේම තමයි යම් කිසි ආකාරයකට මේ ස්ථාන වලට ඇවිල් මේ වාහන වලින් එන පුද්ගලයෝ බොහෝ වෙලාවට ඔවුන් උත්සාහ කරනවා මේ ඡන්ද මධ්‍යස්ථාන දොරටු අවහිර වෙන විදිහට කිසිම වගකීමක් නැතුව වගකීම් විරහිතව ඒ වාහන නතර කරලා දාලා යනවා ඒ වයින් අවහිර වෙනවා මේ ඡන්ද ප්‍රකාශ කරන්න එන පුද්ගලන්ට ඒ නිසා කරුණාකරලා වාහනයක එනවා නම් ඒ වාහනය සුසුසු දුරකින් මේ ඡන්ද මධ්‍යස්ථානයේ කාර්යයන් වලට බාධා නොවන විදිහට නලාව ශබ්ද කරලා මේවා බාධා නොවන විදිහට යම් සුසුසු දුරකින් නතර කරලා Tamanට පයින් ඇවිල්ලා ඡන්දය දාලා යන්න පුළුවන් මොකද මේ ස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානය කියන එක සාමකාමී පැවති යුතු වෙනවා. දැන් මේ වන විට සියලුම පොලිස් නිලධාරීන් අද දවසේ ඒ ප්‍රදේශ දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා සූදානම් වෙනවා හෙට දින උදෑසන සිට ඒ ආරක්ෂක වැඩපිළිවෙළ ආරම්භ කරන්න. හෙට දිනේ සම්පූර්ණයෙන්ම ඡන්ද පෙට්ටි ලබා ගැනීම, එහි ආරක්ෂාව, හෙට දින ඒ ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද පෙට්ටි රැගෙන ගියාට පස්සේ ඡන්ද පෙට්ටි ආරක්ෂාව, ඡන්ද ඒ ඡන්ද පත්‍රිකාවල ආරක්ෂාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අනිද්දා දිනේ ඡන්ද පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂා අපි ලබා දීලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මැතිවරණ කොමිෂන් සභාවේ ඒ උපදෙස් අනුව සම්පූර්ණ සහාය දක්වමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා වූ පොලිසියේ ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අපි දකිනවා සමහර අවස්ථාවල මෙවැනි තත්ත්වයන් මේ නීති කොපමණ තියුණත් මේවා උල්ලංඝනය කරමින් කටයුතු කරන පිරිස් ඒ නිසා තමයි මෙවැනි පැමිණිලි ලැබිලා තියෙන්නේ. අපි පෝස්ටර් ඉවත් කරලා තියෙනවා 114කට ආසන්න සංඛ්‍යාවක් තවත් 106කට සංඛ්‍යාවක් අපි බාහිරට අරගෙන තිනවා ඒ කියන්නේ 120ක් විතර මේ පෝස්ටර්ස් සම්බන්ධයෙන්ම රජයේ වියදම් දරමින් කම්කරුවන් 1500ක් විතර බඳවගෙන පොලිස් නිලධාරීන්ගේ වෙනත්
රාජකාරියෝල්ට යොදන්න තියෙන කාලය ගත කරමින් අපි පසුගිය කාල මාසයකට ආසන්න කාල සීමාව කටයුතු කළා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා තවදුරටත් මේ නිහඬ කාලය තුල ප්‍රචාරණ කටයුතු වලට යොමු වෙන්නට එපා. ඒ යොමු වුණොත් අනිවාර්යයෙන්ම මොකද අපි බුද්ධි නිලධාරීන්ටත් උපදෙස් දීලා තියෙනවා. ඔවුන් යම් ප්‍රදේශවල ඒ අවශ්‍ය බුද්ධි නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. අපිට තොරතුරු තිබුණොත් පොලිස් නිලධාරීන් ඒ ස්ථානවලට ගිහිල්ලා අවශ්‍ය ක්‍රියාමාර්ග මොකද ජංගම සංචාර අපි මෙවර ක්‍රියාත්මක කරන්නේ. අපි විශේෂ app එකක් කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් විදිහට සියලුම ජංගම සංචාර වලට අපි දීලා තියෙනවා යම්කිසි GPS ක්‍රමයක් වගේ අපි app එකක් දීලා තියෙනවා ජංගම දුරකථන වලට ඒ app එකෙන් අපි කොතනද ජංගම සංචාරයේ ඉන්නේ කොයි ස්ථානයේ සංචාරය කරන්නේ ඒ සියලු දේවල් අපි ඒ ප්‍රදේශයේ කොට්ටාෂ් බාර පොලිස් අධිකාරීවරයා විසින් සම්පූර්ණයෙන්ම දවසේ මේ මැතිවරණයේ පැවැත්වෙන කාල සීමාව තුළම අධීක්ෂණය කිරීමක් කරනවා ඉතින් ඒ නිසා අපිට ඕන තැනකට මේ ජංගම සංචාර යොමු කර ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරාට පසුව අපි ඉල්ලා සිටිනවා පෙළපාලියාම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා පෙළපාලියන්නට එපා. ඒ සමහරට වාහන වලින් ගමන් කරා වෙන්නට පුළුවන්. සමහර පාගමනින් යනවා වෙන්නට පුළුවන්. මේ ක්‍රම දෙකෙන්ම සූදානම් වෙන්නට එපා. මොකද පොලිස් නිලධාරීන් අපිට සෑම තැනකම යොදන්නට බැරි වුණත් මේ ගම් ඈත ප්‍රදේශවල සමහරලාට මෙවැනි ආකාරයේ කටයුතු වලට සූදානම් වෙනවා. සෑයවට සූදානම් වෙන්න එපා. මැතිවරණ නීතිය යටතේ ඔබට රීව නීතිය ක්‍රියාත්මක කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ මැතිවරණ කොමිෂන් අපේක්ෂා කරන පරිදි පොදුවේ මහජනතාව අපේක්ෂා කරන පරිදි ඒ වගේම අපිට ජාත්‍යන්තරයට අපිට කියන්නට පුළුවන් වෙන පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වලා පුරවැසියන්ගේ ඒ ඡන්ද අයිතිය නිදහසේ පාවිච්චි කිරීමට අවශ්‍ය කරන වපසරිය සකස් කර දීම ඒ සඳහා පොලිසිය වැඩබලන පොලිස් පැතුමා ඇතුළු මේ 85,000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම මේ ඉදිරි දින කීපය තුළ පසුගිය දින වගේම ඉදිරි දින කීපය තුළ ඊටත් වඩා කැපවීමෙන් කටයුතු කරනවා කියන කාරණය සඳහන් කළ යුතු වෙනවා. ඉස්සතේ මීළඟට අපි අවස්ථාව ලබා දෙනවා ශාලාව තුළ සිටින මාධ්‍යවේදීන්ට ඔබේ ගැටළු යොමු කරන්න. කරුණාකරලා සාරාංශගතව ජාතික වැදගත්කමකින් යුතු ගැටළු මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබේ මාධ්‍ය ආයතනය සහ නම සඳහන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සභාපතිතුමා මම අසංගතපත් වූ ලයිව් 24 ආයතනය වෙනුවෙන් සභාපතිතුමනි මේ වර මැතිවරණය සම්බන්ධයෙන් නිහල් තල්දුව මහත්තයා කිව්වා ප්‍රචණ්ඩ ක්‍රියා ගොඩක් අඩුයි කියලා. ඒකට එක හේතුවකුත් තියෙනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් ඔබතුමාලාගේ පවතින රෙගුලාසි තත්ත්වය ඉතාමත් අධිකයි. අපේක්ෂකයන්ට අර ගරිල්ලා ක්‍රමයට තමයි මේ ප්‍රවර්ධන කටයුතු කරන්න වෙලා තියෙන්නේ. කිසිම දෙයක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඔබතුමා පිළිගන්නවා ඇති නෑ. දැන් මේ සභාපතිතුමනේ දැන් මේ අපේක්ෂකයන්ට ඡන්දේ පවතින දවසේදී ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළීමේ හැකියාව තියෙනවද? ඔබ අර සඳහන් කරපු ගරිල්ලා ඒ කතන්දරේ මම කියන්නේ අපි ඒ ක්‍රියාත්මක කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ පනතට අදාළව ඒ පනතේ තියෙන නීති රීති පමණයි. එයින් එහා කිසිම නීතියක් අපි දාලා නැහැ. ඒ නීති රීති තමයි ඔය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒ නීති රීති ක්‍රියාත්මක කළ නිසා තමයි ජනාධිපතිවරණයේදී වගේම මේ ඡන්ද විමසීමේදීත් මෙතෙක් මේ කටයුත්ත කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඡන්ද දිනේදී ඡන්ද මධ්‍යස්ථානයට ඇතුල් වෙන්න හැකියාව තියෙන්නේ ඡන්ද ප්‍රකාශ කරන ඡන්ද හිමියන්ට, ඒ වගේම ඡන්ද පොලේ රාජකාරී කරන අයට, ඡන්ද පොලේ රැඳී සිටින දේශපාලන පක්ෂෝ සුවාදින කණ්ඩායම්වල නියෝජිතයන්ට, ඒ වගේම නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ට සහ තේරිම්බා නියදාරී විසින් නම් කරලා තියෙන ඒ නියදාරීන්ට පමණයි. අපේක්ෂකීන්ට මධ්‍යස්ථානයකට ඇවිල්ලා මධ්‍යස්ථානයේ බලල යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම දැන් අර මීටර් 500 සීමාවක් දීලා තියෙනවානේ. දැන් සභාපතිතුමද මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම විශාල වතු ආශ්‍රිත ජනතාවක් වාසය කරනවා. මේ පුද්ගලෝ ඉතාම නූගත්. ඒ පුද්ගලයෝ ඡන්ද මධ්‍යස්ථානයට යනකොට හතර ඡන්ද කතරේ ගහන්න කිව්වනම් 14 ගහන්නේ. ඒ තරම් අවබෝධයක් නැහැ. එවැනි පුද්ගලයන්ට දැන් යම්කිසි ක්‍රමයක සමහරවක අතේ ලියලා යවනවා මේක මේ නැත්නම් මීටර් 500කට මෙහා පැත්තේ ඉඳලා ප්‍රවර්ධනය කරනවා ඒ වගේ දෙයක් කරන්න හැකියාවක් තියෙනව නේද? මේ දින කීපය තුළ කිසිම ඡන්දදායකයෙක් යම් අපේක්ෂකයෙක් වෙනුවෙන් ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රචාරක කටයුතු සියල්ල තහනම්. අපි මාසයකට අධික කාලයක් දීලා තිබුණා මේ ප්‍රචාරක කටයුතු කරන්න. එතකොට විශේෂයෙන්ම මීටර 500 සීමාව තුළවත් 500 සීමාවෙන් බැහැරවත් ප්‍රචාරක කටයුතු කිසිවක් සිදු කරන්න හැකියාවක් නැහැ.
අපි ඡන්දය ප්‍රකාශ කරන ආකාරය මේ වෙනකොට මාධ්‍ය මගින් සහ පුවත්පත් මගින් සෑම ආකාරයකින්ම ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පොලේ ප්‍රසිද්ධ කරලා තියෙනවා කොයි විදිහෙරද ඡන්දය ප්‍රකාශ කරන්න කියන එක. ඒ දැනුවත් කිරීම මේ වෙනකොට දීර්ඝ වශයෙන් අපි සිදු කරලා තියෙනවා. යම්කිසි අපේක්ෂකයෙකුට තමන්ට ඡන්දය ප්‍රකාශ කරන්න කියන එක කියන්න ඕන නම් ඒකට කාල සීමාව තිබුණා. මේ නිහඬ කාල සීමාවේ ඒ කටයුතු කිසිවක් සිදු කරන්න හැකියාවක් නැහැ. ඔබතුමා දැන් රජයේ දෙපාර්තමේන්තු ගණනාවක හැඳුනුම්පත පිළිගන්නවා ඡන්දය ප්‍රකාශ කිරීමේදී. ඇයි මාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන හැඳුනුම්පත පිළිගන්නේ නැත්තේ? තවම එහෙම තත්ත්වයක් පියවරගෙන නැත්තේ ඇයි? රජයේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු කිසිම හැඳුනුම්පතක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා භාවිතා කරන්නේ නැහැ. අපි ඒ ඡන්දය පාවිච්චි කිරීමට භාවිතා කරන පනත 90 සඳහන් කරලා තියෙන හැඳුනුම්පත් වර්ග 9ක් මා සඳහන් කරා. ඒ ඇරෙන්ඩ වෙන කිසිම එකක් දෙපාර්තමේන්තුවකින් දීලා තියෙන රාජකාරී හැඳුනුම්පතක් වෙන කිසිවක් භාවිතා කරන්නට හැකියාවක් නැහැ. මං කනගාටු වෙනවා ඒක අපට තව දුරටත් කරන්නට නොහැකි වීම ගැන. මොකද හේතුව මේ ඡන්ද විමසීම ට එන ඡන්දදායකින් හඳුනා ගැනීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි පිළිගත් වළංගු හැඳුනුම්පත් යම් ප්‍රමාණයක් පමණක් භාවිතා කරලා තියෙන්නේ. ඔබ ජනමාධ්‍ය හැඳුනුම්පත පමණක් නෙමෙයි, ඔබ සඳහන් කළ විදිහට කිසිම දෙපාර්තමේන්තුවක හෝ වෙනත් රාජකාරී හැඳුනුම්පතක්වත් මේ සඳහා භාවිතා කරන්නේ නැහැ. සභාපතිතුමනි, මේ සැරේ මේ මහමැතිවරණයේදී ඇත්තටම කොත් රාජ දීපල සහ වාහන රාජ වාහන භාවිතය අතිශයෙන්ම අවම වෙලා තියෙනවා. මගේ දෙවැනි ප්‍රශ්නේ තමයි දේශීය සහ විදේශීය නිරීක්ෂකයන්ගේ තත්ත්වය කොහොමද? ඒගොල්ලෝ මොනමන පළාත්වල සැරිසරන්නේ කියලා යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? අර රාජ්‍ය ආයතනවල වාහන හා රාජ්‍ය දීපල භාවිතා කිරීම අපි ඡන්ද විමසීම ආරම්භ කරපු අවස්ථාවේදී පටන්ම නිසි පරිදි කළමනාකරණය කරගෙන ආවා. ඒ නිසා තමයි මං හිතන්නේ අපට පුළුවන්කම ලැබුණේ ඒක සම්බන්ධයෙන් යම් පාලනයක් කරන්න. මේ ඡන්ද විමසීම සඳහා යුරෝපා සංගමය, ඒ වගේම ඇන්පරල් සංවිධානය සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් ආසියානු කලාපයේ රටවල් වල මැතිවරණ කොමිෂන් සභා සහ ඒ ආශ්‍රිත සංවිධාන වලින් ආරාධනා කරලා මේ රට ගෙන්වපු විදේශීය නිරීක්ෂකින් නිරීක්ෂණ කටයුතු වලේ දෙනවා. ඊයේ අප ආරාධනා කරපු ඒ නිරීක්ෂකින් පැමිණියා. අද උදෑසන අපි මේ සාකච්ඡාවට එන්න ඉස්සලා ඒ අය සමග සාකච්ඡා කරලා ආවේ. ඒ වගේම ඇන්පර් සංවිධානයේ නියුත පිරිසක් සමගත් අපි ඊයේ සාකච්ඡා කරා. ඒ විදේශීය නිරීක්ෂකින් පැමිණලා තිබෙනවා. ඒ වගේම දේශීය නිරීක්ෂණ සංවිධානත් මේ කටයුත්ත සඳහා එක් එක් ආකාර පරිදි නිරීක්ෂණ කටයුතු වල යෙදී සිටිනවා. ඊයේ රාත්‍රියේදී රිෂාත්ගේ ආධාරකරුවන් පිරිසක් හා මස්තාන්ගේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් වවුනියාව ප්‍රදේශයේදී ඇති වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලට වාර්තා වෙලා තිබෙනවද? මං හිතන්නේ අපි මේ සාකච්ඡාවේදී එක් එක් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන එක අවශ්‍ය නැහැ කියන එකයි මට හිතෙන්නේ. මොකද මේක අපි පොදු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. ඔබේ ප්‍රශ්නය අහපු නිසා මම අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට ආරාධනා කරනවා ඒකට පිළිතුරක් දෙන්න. ඔව්, ඊයේ සිද්ධියක් වාර්තා වුණා මේ නෙළුක්කුළම කියන පොලිස් අසමේදී. මේ කාද මස්තාන කියන අපේක්ෂක මහත්මයාගේ රැලියක් ආසන්නයෙන් ගමන් කරපු මේ අතුරුපැදි කණ්ඩායමක් එක ඇති වෙච්ච ගැටලුවක් සහ ඉන් පසුව ඔබ කිව්වාගේ රිෂාත් බදුද්දීන් මහත්මයා මේ ස්ථානෙන් ගමන් කරනකොට මේ රැස්වීමේ සිටි පිරිස යම්කිසි පහර දීමක් සිදු කරලා තිබා වාහනවලට. නමුත් මේ සම්බන්ධයෙන් ඒ පහර කැමට ලක්කු පිරිස මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළා නැහැ. සුළු තුවාල ලැබලා තියෙනවා කියලා වාර්තා වුණා දෙදෙනෙක්. නමුත් නීති උපදෙස් ලබාගෙන රිෂාත් බදුද්දීන් මහත්මයා විසින් පැමිණිල්ලක් මීට අදාළව ඉදිරිපත් කරනවා කියන කාරණය නෙළුක්කුළම පොලිසියට දැනුම් දීලා තියෙනවා. මේ වන විට මම දන්නේ නැහැ ඒක ලැබුණද නැද්ද කියන එක. දැන් ඊයේ දින තත්ත්වය තමයි මම සඳහන් කරේ. ඒ තමයි ඒ සිදුවීම. ඒ කියන්නේ ඒ ස්ථානයේදී යම්කිසි ගැටුමක් ඇති වෙලා තියෙනවා. රැස්වීමේ සිටි පිරිස එකවරම මාර්ගයේ ගමන් ගන්න වාහනවලට ඇවිල්ලා වාහනවලට
පහරදීමක් සිදු කරලා තියෙනවා. ඒ මුලින් ගමන් කර යතුරුපැදියේ ගමන් කර පිරිස් විසින් මේ ස්ථානයෙන් මේ හූ කියාගෙන ගමන් කිරීම සහ එයින් කිපුණු රැස්වීමේ සිටි පිරිස් ඊට පසු ගිය වාහනවලට පහරදීමක් තමයි මේ ස්ථානයේ සිදු වෙලා තියෙන්නේ. සභාපතිතුමා දැන් පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ මධ්‍යම රාත්‍රියේ කීයට වගේ සාමාන්‍යයෙන් විනකොත් ගන්න බලාපොරොත්තු වෙන්නේ මොන දිස්ත්‍රික්කෙන්ද? ඒ සම්බන්ධයෙන් නම් මට අනාවැකියක් කියන්න හැකියාවක් නැහැ. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මධ්‍යම රාත්‍රියට පෙර තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ ප්‍රධාන ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කරන්න. මට හරියටම වෙලාව සහ දිස්ත්‍රික්කයේ ඒ අනාවැකියක් කියන එක සුසු නැහැ කියලා මම හිතන්නේ. මොකද අනාවැකියේ වැරදුනොත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන්න ඉඩ තියෙනවා. තවත් මොන හරි පොදු කරුණක් සම්බන්ධයෙන් සභාපතිතුමා මේ දැන්වීම් ප්‍රචාරය වෙනවා මේ අපේක්ෂකයන්ගේ, ඒ වගේම සමහරු SMS ඇලර්ට් පවා එවනවා. දැන් මේක පාලනය කරන්න මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නවද ඉදිරි කාලය තුළ? මේ සම්බන්ධයෙන් අපි විශේෂ වැඩපිළිවෙළ කීපයක් හොදලා තියෙනවා. අපේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටුවා තියෙන මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අපි මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරන මධ්‍යස්ථානයක් පිහිටුවලා තිබෙනවා. ඒ වගේම අපි අර SMS සම්බන්ධයෙන් අපි TRC එක සමග සාකච්ඡා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, ඔබ දන්නවා මේ කරුණු අපට කෙලින්ම පාලනය කරන්න අපහසු, ඒවා අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ යම් මට්ටමකට විතරයි. සමහර සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ විදේශ රටවල ඉඳන්. නොයෙකුත් ගැටලු තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හැකි තාක් මේ දින දෙක තුළ යම් මේවා සම්බන්ධයෙන් යම් පාලනයක් ඇති කරන්න. කතරේ තමයි මේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහ මනාප ලකුණු කිරීම සඳහා භාවිතා කරන්නේ. ඔබ දන්නවා ජනාධිපති වෙනදී 1-2-3 කියලා මිනිස්සු අතර යම් යම් ගැටලු මතු වුණා. මේක දන්නේ නැහැ ආරේ මේක. මෙතනදී කිසිම ගැටලුවක් නැහැ, කතරේ පමණයි. මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ කාලාන්තරයක් තිස්සේම භාවිතා කරේ මේ කතරේ තමයි. ඒ නිසා මම හිතන්නේ වෙන සනකුළු වලට නොයා කතරේ පමණක් යොදන එක තමයි හොඳම කරුණ හැටියටයි මම නම් ඉල්ලා සිටින්නේ. මැතිවරණයට ඉදිරිපත් නොවන අපේක්ෂක විදිහට ගත්තොත් ජනාධිපතිවරයා එක්ක හිටපු ජනාධිපතිවරු ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් ඔවුන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණයට ඉඩක් තියෙනවද නැද්ද? මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු, ඒ කියන්නේ අපේක්ෂකයේ ප්‍රවර්ධනය වෙන හෝ අපේක්ෂකයේ අගතියට පත් වෙන ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් මේ කාල සීමාව තුළ ප්‍රකාශයට පත් කරන්න හැකියාවක් නැහැ. ප්‍රවෘත්තියක් පමණක් නෙමෙයි, මම කලින් සඳහන් කරා වගේ ඒ අපේක්ෂකයෝ පෙනී ඉන්න චිත්‍රපට, ටෙලිනාට්‍ය එවැනි කිසිදු දෙයක්වත් ප්‍රචාරය කරන්න බෑ. මම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා මේ ඉතා කෙටි කාල සීමාවක් තියෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව තුළ අපි තාම සංයමයෙන් කටයුතු කරලා මෙතුවන කොමිෂන් සභාවට මේ කටයුත්ත කරගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපිට සූම් තාක්ෂණය ඔස්සේ අතුල ඇතුළත් මුදලි මහත්මයා ලංකා ඊනිවුස් ආයතනයේ අවසන් වතාවට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් සම්බන්ධ වෙනවනේ. සභාපතිතුමාගෙන් මම කෙටි ප්‍රශ්න දෙකක් අහන්න උත්සාහ කරනවා. සභාපතිතුමනි, මේ දැනට අර මේ ප්‍රථම අපේ සහෝදර මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් පැනනගුවා කෙටි පණිවිඩ සම්බන්ධව. දැන් මගේ දුරකථනයටත් අද පෙරවරු 5:10 පමණ ඇවිල්ලා තියෙනවා ප්‍රවර්ධනය කිරීමේ කෙටි පණිවිඩයක්. ඔවුන්ගේ නම් පවා සඳහන් වෙනවා. මේ ආකාරයට මෙහෙම ප්‍රවර්ධනය කරන පුද්ගලයන් නම් පවා සඳහන් වෙනකොට ඔවුන් කෙරෙහිවට ඔබතුමාලට කටයුතු කරන්න පුළුවන්ද මැතිවරණ නීති අනුව? ඒ මගේ පළවෙනි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය තමයි මම කලින් සඳහන් කරේ. අපි විශේෂ උත්සාහයක් ගන්නවා මේවා සියල්ල නතර කිරීමට සහ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට. අපි අද දිනේත් බලාපොරොත්තු වෙනවා TRC එකත් සමග සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්න. ඔබේ පමණක් මේ අපේ දුරකථන වලටත් ඒ පණිවිඩ ලැබිලා තියෙනවා. අපි උත්සාහ කරනවා මේ සම්බන්ධයෙන් කුමන හෝ පියවරක් ගන්න. මේ සම්බන්ධයෙන් පමණක් නෙමෙයි සමාජ මාධ්‍ය ප්‍රචාරය වෙන මේ දැනීම් සම්බන්ධයෙනුත් මේ දින දෙක තුළ සුදුසු පියවර ගැනීමට අපි අවශ්‍ය වැඩපිළිවෙළ යොදාගෙන යනවා. සභාපතිතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ මේකයි. සමහර පුද්ගලයන් අංක සහිත ටී-ෂර්ට් පළඳගෙන ඉන්නවා. දැන් සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පිරිසක් ඒ වගේ ටී-ෂර්ට් පළඳිනවා. නමුත් ඔවුන් පළඳින ටී-ෂර්ට් ටික යම් කිසි දේශපාලන පක්ෂයක නමක් හෝ සඳහන් වෙන්නේ නැහැ. එවැනි අංකයක් තියෙන ටී-ෂර්ට් එකක් පළඳගෙන ඡන්දය පාවිච්චි කිරීමට යෑමට අවසර තියෙනවද නැද්ද? ඡන්ද පොලට කිසිදු අපේක්ෂකේ ප්‍රවර්ධනය කරන ආකාරයේ ලකුණක් ඊළඟට
අංකයක් ඊළඟට සලකුණක් වැනි කිසි දෙයක් තියෙන ඇඳුමක් ටී-ෂර්ට් එකක් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. එවැනි අය ඒ කියන්නේ ඡන්ද පොලිසියට මීටර 500ක් දුර සහ මං හිතන්නේ ඒ දුර ප්‍රමාණයෙන් බැහැරව පවා එවැනි ලකුණු ප්‍රදර්ශනය කරන කිසිවෙක් ඉන්නවනම් ඒ අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් කටයුතු කරනවා. කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන්න බැහැ අංකයක් හෝ සලකුණක් හෝ නමක් හෝ සහිත ඇඳුමක් ඇඳගෙන. සභාපතිතුමනි, මේක තමයි මගේ අවසාන ප්‍රශ්නය. මාධ්‍යවේදී නිල මාධ්‍යවේදී හඳුන්පත් හිමි මාධ්‍යවේදීට මොන වගේ අවස්ථාවක්ද ලබා දීලා තියෙන්නේ මේ 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 මැතිවරණය ප්‍රචාරය කිරීමේ කටයුතු සඳහා? මැතිවරණය ප්‍රචාරය කිරීමේ කටයුතු සඳහා කියලා කියන්නේ මාධ්‍ය හැඳුනුම්පත භාවිත මාධ්‍ය කටයුතු කිරීම සඳහා. මාධ්‍ය හැඳුනුම්පත භාවිත කරලා අපි මේ නියධාරීන්ට ලබා දීලා තියෙනවා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලේ මාධ්‍ය අංශයට යන්න. හැබැයි ඒ සඳහාත් වෙනම අවතර පත්‍රයක් ලබා ගන්න වෙනවා. ඒ අවශ්‍ය වෙන ඒ ස්ථානයේ ඒ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් බාර නියධාරීගෙන්. ඒ වගේම එවැනි විශේෂ ස්ථානයකට යනවා නම් ඒ සඳහා මාධ්‍ය හැඳුනුම්පතට අමතරව ඒ ස්ථානයට යාමට යම් හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒක මාධ්‍යයට පමණක් නෙමෙයි, අනිකුත් සියලු දෙනාටමත් ඒක වලංගුයි. අපි ඒ කටයුත්ත යොදලා තියෙන්නේ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල හා ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ ඒ වගේ තියෙන රහස්‍යභාවය රැක ගැනීම සඳහායි. ඒ මාධ්‍ය සඳහාත් මං කලින් සඳහන් කරේ ඒ පරිසරයේ තියෙන මාධ්‍ය සඳහා වෙන් කර ඇති ස්ථානයට පමණයි ඒ ස්ථානයේ රැඳී සිටිය හැක්කේ ඒ ස්ථානයේ පමණයි. SMS ඇලර්ට් එක ගැන මේ මම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අහන්නේ. පළවෙනි එක තමයි මැතිවරණ නීතිය ඔබතුමාකව උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. ලංකාවේ ප්‍රකට ඇත්තරම සංවිධාන සමාගමකින් තමයි මේ SMS ඇලර්ට් එක ඇවිල්ලා තිබුණේ. දෙවැනි එක තමයි පාරිභෝගිකයාගේ අවසරයකින් තොරව සමාගමට SMS පණිවිඩයක් ලබා දිය හැකි තත්ත්වයක් නැහැ මම දන්න විදිහට නීතිමය පදනම අනුව. එහෙමනම් කියන්න ඕන මේකට ඔබ කැමති නැත්නම් මේක අවොයිඩ් කරන්න කියලා. එහෙම වාක්‍යයක්වත් මේකේ නැහැ. මොකක්ද මේකේ තියෙන නීතිමය තත්ත්වය සහ අර මම කිව්වේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අමතරව තියෙන තත්ත්වයක් තමයි මම මේ අහුවේ. ඔය ඔබ කියාපු නීතියත් ඒකට අදාළ වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේකට මැතිවරණ නීතිය අදාළ වෙනවා. මොකද යම්කිසි කෙනෙක් ප්‍රවර්ධන වීමක් නේකෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේවා හඳුනාගෙන මේවා නතර කිරීම සහ මේවා සම්බන්ධයෙන් සම්බන්ධ වෙන අයට විරුද්ධව අවශ්‍ය කටයුතු කරන්න අපි විශේෂයෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් එක්ක මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඔබ දන්නව ඇති මේ එක එක කටයුතු සිදු වෙන්නේ එක එක ආකාරයෙන්. අපි මේවා මර්ධනය කරගෙන නතර කරගෙන එනකොට එකක් නතර කරන එනකොට තවත් එකක් එනවා. ඒ වගේ විශේෂ කටයුතු අපට ඇත්ත වශයෙන්ම මැතිවරණ රාජකාරිය සහ මේ කටයුත්ත මැතිවරණ කටයුත්ත කරගෙන යන්න තමයි අපේ මූලික රාජකාරිය. නමුත් අපට කරන්න වෙලා තියෙන්නේ ඊට වඩා වෙනත් දේවල්. ඉතින් ඒකයි තියෙන ගැටලුව. නමුත් අපි හැකිතාක් උත්සාහ කරනවා මේ දින දෙක ඇතුළත මේ කටයුතු පුළුවන් තරම් වළක්වලා ඡන්දදායකයින්ට නිදහසේ තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව සලසා දෙන්න. අවසාන ප්‍රශ්නේ නිහල් තල්දුව මහත්තයාට. දැන් මැතිවරණය සම්බන්ධයෙන් ඔබතුමාලාගේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් මේ සඳහා යොදවලා තියෙනවද? මාර්ගබාධක රාජකාරී සඳහා යොදවන නිලධාරීන් ප්‍රමාණය කොපමණද? ඊට අමතරව මේ සඳහා ත්‍රිවිධ හමුදාවෙම සහයෝගය ලබා ගන්නවද? දැනට ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානම් කලාප හඳුනාගෙන තිබෙනවද? මම මේ සම්බන්ධව කලින් පැහැදිලි කිරීමක් කරා. නමුත් මම නැවත කියන්නම් ඔබතුමා විමසීමක් කරන නිසා පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මක ගත්තොත් හරියටම 63145ක් අපි සම්බන්ධ වෙනවා ඍජුව. පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් 3200ක් සම්බන්ධ වෙනවා ඍජුව. මේට අමතරව මම කිව්වා සාමාන්‍යයෙන් 6000කට වැඩි සංඛ්‍යාවක් පුරුතු සේවා රාජකාරියවල යොදවලා තියෙනවා. දැන් මැතිවරණ රාජකාරිය උදාහරණයක් විදිහට මම ඍජුව මැති කරන මැතිවරණ රාජකාරිය යෙදෙන පුද්ගලෙක් නෙවෙයි. නමුත් මම මේ මැතිවරණයත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු පසු ඒ දිනවලටත් අපි කරනවා. අන්න ඒ වගේ සම්බන්ධ වෙච්ච 6000කට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒකට සාමාන්‍යයෙන් 70000කට අදානව ආසන්නව පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් රාජකාරිය කරනවා.
පිටමතර අපි ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11000කට ආසන්න සංඛ්‍යාවක් අපි ලබාගෙන තියෙනවා විවිධ කාර්යයන් සඳහා. ඊටම මොකද විශේෂයෙන්ම ස්වභාවික ආපදා වමනිය අවස්ථාවලදී පොරොත්තු සේවයේ සිටිය යුතු වෙනවා නාවික හමුදා උගන් හමුදා වගේ ආයතන. ඒවත් එක්ක 11000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් ස්ථානවල පොරොත්තු සේවයේ සහ ප්‍රදේශවල පොරොත්තු සේවයේ යොදවලා තියෙනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12227ක් අපි යොදා ගන්නවා ජංගම සංචාර සඳහා. මේ සංඛ්‍යාව එකතු ගත්තාම 89582ක්. නමුත් මේක දල වශයෙන් අපි ගත්තොත් 90000ක විතර ආරක්ෂක අංශ නිලධාරීන් ඍජුව මේ මැතිවරණයත් එක්ක සම්බන්ධ වෙනවා. ජංගම සංචාර 3109ක් ක්‍රියාත්මක කරනවා. මේකේ යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. අඩු වීමක් නෙවෙයි වැඩි වීමක් සමහර වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්. මාර්ග බාධක 269ක් අපි ක්‍රියාත්මක කරනවා දිවින ආවරණය වෙන විදිහට. ඒ වගේම කැරලි මර්ධන කණ්ඩායම් 241ක් අපි ක්‍රියාත්මක කරනවා දිවිනේම අවශ්‍යතාවයක් වුණොත් ඒ අවස්ථාවය අනුව පෙනී සිටීම සඳහා. ඒ වගේම తాවකාලික කම්කරුවන් 1592ක් මේ වන විටත් ඒ කටයුතු වල නිරත වෙනවා. පොලිස් වාහන සහ පෞද්ගලික වාහන ඇතුළු වාහන 4525ක් අපි මේ ඇතිවරණය සඳහා පොලිසිය වෙනුවෙන් යොදා ගන්න. මෙන්න මේ සංඛ්‍යාත්මක தත්ත්වය තමයි තියෙන්නේ. මොකද 8000කට වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සහ සියලු කටයුතු සඳහා අවශ්‍ය පියවර මේ සියලුම ආරක්ෂක නිලධාරීන්ගේ එකතුයෙන් ලබා ගැනීම තමයි අපේක්ෂාව. අවසාන වශයෙන් මම මේ අවස්ථාවේදී ස්තුති කරන්න කැමතියි මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් විශේෂයෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් ඒ වගේම සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළුව පැමිණ සිටින සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන්ට සහ යනුකුත් සියලු දෙනාටත් විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටත් මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ සියලුම සමාජිකත්වයටත් ඒ වගේම මැතිවරණ කොමසාරි ජනරාල්තුමා ප්‍රමුඛ එම දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම නිලධාරි මහත්මාත්මීන්ටත් අපේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා. ඒ වගේම තමයි විශේෂ ස්තුතියක් කරන්න ඕන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ජාතික වැදගත්කමක් සේ සලකා මේ අවස්ථාව සජීවීව විකාශය කරන්නට සම්බන්ධ වෙච්ච සියලුම මාධ්‍ය ආයතන සහ අනිකුත් මාධ්‍ය සගයන්ට අපේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා.